අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ලොවම කලබන පැන්ඩෝරා ලෝක නායකින් දේශපාලචින් ප්‍රභූන් සුපිරි තරු විදේශ රටවල කළ ගනුදෙනු හා වත්කම් ව්‍යාපාර ගැන තොරතුරු රසක් අනාවරණය වෙයි හිටපු අමාත්‍යවරියක් වන නිරුපමා රාජපක්ෂගේ නමත් පැන්ඩෝරා ලේඛනවල ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සීයම එජාප ආණ්ඩුව සදාකාලිකවම ඉන්දියාවට පවරා දී අවසන් මම සටන් කරන්නේ ඒවා ශ්‍රී ලංකාවට යලි ලබා ගන්න ඇමති උදය කියයි ජාතික සම්පත් විකිණීමට එරෙහිව සමගි ජන බලවේගය තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක ඉන්දිය විදේශ ලේකම් අගමැති හමු වෙයි දෙරටේ සම්බන්ධතා ප්‍රවර්ධනයේට සාකච්ඡා පළදායි වුණා විදේශ ලේකම් ශිංගලා කියයි කිරිපිටි පිටි ගෑස් සිමෙන්ති මිල සම්බන්ධයෙන් අවසන් තීරණය අද ලමු නෙන්නත්කරණය ගැන යුද හමුදා ප්‍රති පහදයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට අධිචෝදනා කොළඹ මහාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් සියලු වගකීම් බහරගෙන කටයුතු කරනවා පූජ්‍ය මුරුත්ට්ටුවේ ආනන්ද හිමි කියයි සජිත් මහ වැස්සේ තෙමි තෙමි කළ ඉල්ලීම පන්දුවාර 20යි 20 ලෝක කුසලානයට සහ ඕමාන තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්වයයි ප්‍රථමයෙන් දේශීය පුවත් දේශපාලකගින් ඇතම් ප්‍රබුන් සහ සමාජ පිළිගැනීමක් ඇති පුද්ගලින් එකවරම පෝසතුන් වෙන්නේ කොහොමද මේක අපේ රටට වගේම ලෝකයටම තියෙන ප්‍රශ්නයක් ඇතමුන් සර්ව සාධාරණව මුදල් හම්බ කරද්දී සමහර පුද්ගලින් ආයතාලෙස රිසිසේ මුදල් හම්බ කරනවා බොහෝ විට එවන් දූෂණ වංචා අක්‍රමිකතා හෙළි කරන්නේ ලෝකයේ පුරාම දිවි හිමියෙන් සටන් කරන මාධ්‍යවේදීන් ICIJ හෙවත් අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය එහිලා ප්‍රමුඛයි. එවැනි ගනුදෙනු පිළිබඳව තවත් දැවැන්ත අනාවරණයක් මේ වන විට මෙම සංගමය සිදු කර තිබෙනවා. ඒ පැන්ඩෝරා පේපර්ස් හරහායි. ලෝ ප්‍රකට ධන කුවේරෙන් ලෝ ප්‍රකට ජනතා නායකින් තරු සුපිරි ක්‍රීඩකෙන් නලු නිලියන් සිය වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව ඒවා සැඟ වූ ආකාරය පිළිබඳව සහ විවිධ රටවල සිදු කරන ගනුදෙනු පිළිබඳව පැන්ඩෝරා පේපර්ස් තොරතුරු අනාවරණය කර තිබෙනවා වොෂින්ටන් නුවර මුල් කරගත් විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමය ICIJ මෙම අනාවරණයන් සිදු කර තිබෙනවා විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමයේ අධ්‍යක්ෂ ජෙරඩ් රයිල් ප්‍රකාශ කරන්නේ මිලියන ගණන් නොව ට්‍රිලියන ගණන් විවිධ පුද්ගලින් ආදායම් ඉපයූ ලේඛන ඉදිරියේදී හෙළිදරව් කරන බවයි විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමය 2013 වර්ෂයේදී ඔෆ්ෂෝර් ලීක්ස් යන නමින් මෙන්ම 2016 වර්ෂයේදී ලොව පුරා ප්‍රචලිත වූ පැනමා මොසෙක් ෆොන්සේකා පේපර්ස් නමින්ද 2017 වර්ෂයේදී පැරඩයිස් පේපර්ස් නමින්ද ලෝපුරා දේශපාලචීන් ධන කුවේරින් සහ ක්‍රීඩකින් නල් නිලියන් ඇතුළු විවිධ ශේෂ්ත්‍රයන්හි පුද්ගලින් විවිධ ආකාරයෙන් ඉපයෝ දේපල වත්කම් සහ ඔවුන්ගේ ගනුදෙනු පිළිබඳ රහසිගත තොරතුරු රැසක් අනාවරණය කළා ඔවුන්ගේ නවතම අනාවරණය පැන්ඩෝරා පේපර් සරහා මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා මෙම නව තොරතුරු වලට අනුව ලෝපුරා සිටින වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ මූල්‍ය රහස් ඔවුන් විසින් හෙළි කර තිබෙනවා අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව ICIJ වසර කිහිපයක පරීක්ෂණ වලින් අනතුරුයි මෙම රහස් ලිපිගනු මෙලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ජෝර්දාන රජු බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්‍රයා සහ ඔහුගේ බිරිඳ රුසියානු ජනාධිපති බ්ලැඩිමීර් පුටින් චෙක් අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රේජ් බබිස් ඇතුළු රටවල් රැසක නායකින් සහ දේශපාලචීන්ගේ රහසිගත වත්කම් පිළිබඳ මෙමගින් මෙවන විට හෙළිදරව් වී තිබෙනවා මෙම තොරතුරු අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද සඳහන් ඇය සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් එක්ව ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝභෝගී නිවාස මිලදීගෙන ඇති බවටයි එම තොරතුරුවල වැඩිදුරටත් සඳහන් වන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේපල පවුම් මිලියන 70ක් රහසිගතව එක්රැස් කිරීම සම්බන්ධයෙන් ජෝර්දානයේ රජු පිළිබඳව පැන්ඩෝරා ලේඛන මගින් තොරතුරු හෙළිදරව් කර ඇති බව සඳහන් කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාට පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කැබිනට් අමාත්‍යවරු සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සතු රහසිගත සමාගම් සහ ඩොලර් මිලියන ගණනක මුදල් පිළිබඳවත් මෙහි තොරතුරු ඇතුළත් ඉන්දියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කර් සුපිරි පොප්
ගායිකා ෂකීරා ප්‍රකට ඉන්දියා ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම් පිළිබඳව පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙනවා රුසියානු ජනාධිපති පුටින්ට අයත් මොනෙක් රාජ්‍යයේ පිහිටි රහසිගත දේපළ පිළිබඳවද අනාවරණයක් කර තිබෙනවා වසර 7ක කාලයක් තුල නිකුත් වූ ලිපි ලේඛන පිළිබඳ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතු විසින් මෙම හෙළිදරව් කිරීම සිදු කර ඇති අතර ඒ සඳහා වාර්තාකරුවන් 650කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී ඇති බවටද තොරතුරු වාර්තා වනවා මේට අමතරව රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 300කට වැඩි පිරිසකගේ තොරතුරු මෙවන විට ඔවුන් අනාවරණය කර තිබෙනවා මෙම තොරතුරු අනාවරණය කිරීමේදී වොෂින්ටන් පෝස්ට් BBC ද ගාඩියන් ඇතුළු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් 600ක් පමණ සම්බන්ධ වී ඇති බවටද තොරතුරු වාර්තා වනවා මුල් සේවා සමාගම් 14ක ලිපි ලේඛන මිලියන 11.91ක තොරතුරු මෙවන විට විදේශ මාධ්‍ය වෙත නිකුත් වෙමින් පවතිනවා මේ අතර මෙවැනි රාජනායකින් දේශපාලචින් සහ ලොව ප්‍රකට පුද්ගලයින් සිය වත්කම් ආදායම් මාර්ග විදේශ රටවලට රැගෙන යාම සහ එහි තැන්පත් කිරීම හරහා මතුවන ආර්ථික ගැටලු කුමක්ද යන්න පිළිබඳව අප ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති W.A. විජේවර්ධන මහතාගෙන් විමසීමක් කළා. අපි සාමාන්‍යයෙන් කවුරුත් දන්නවා ආර්ථික විද්‍යාවේ හැටියට ඕනෑම පුද්ගලයෙකු තමන්ට යම් දෙයක් උපයා ගන්නවා නම් තමුණු තේවැනිම කැපකිරීමක් කරලා තමයි උපයා ගැනීම කළ යුත්තේ. දැන් උදාහරණයක් විදිහට මම කඩේකට ගිහිල්ලා පාන් රාත්තලක් ගත්තාම ඒ කඩේ අයිතිකාරයා මට පාන් රාත්තල දෙනවා. මම ඒ පාන් රාත්තලේ මිල මම කැප කරනවා. ඒතර අපි දෙන්නම කැප කරන කැපකිරීම සමාන වෙන නිසා ඒතර කාටවත් වාසියක් හෝ අවශ්‍යයක් වෙන්නේ නැහැ. දැන් මෙවැනි ආකාරයක ධනය හටක ධනය පිටරටට අරන් යනවා කියලා කියන්නේ එවැනි ඒ සම හෝමාරුවක් නෙමෙයි විෂම හෝමාරුවක්. ඒක බලෙන් සහ තාමත්ම පූට ආකාරයට සමාජයේ ධනය තමන් සන්තය කරගෙන ඒ ධනය පිටට යවීම කරන්නේ. ඒ වගේම මහන්සියෙන් සහ ඒ වගේම තමන්ගේ උත්සාහයෙන් ධනය සපයන පුද්ගලයින්ට විශාල අවශ්‍යයක් වෙනවා. ඉතින් අත් වශයෙන්ම අපි කළ යුතු දේ තමයි අපේ රට ඇතුලේ තිබෙන නීති පද්ධතිය ඉතාමත්ම සූක්ෂ්ම ලෙස බලගතු කරන්න ඕනේ. ඒ බලගතු කරලා අර සිංගප්පූරුවේ කරනවා වගේ කිසිම තරාතිරමක් නොබලා එවැනි දෙයකට හසු වුණොත් ඒ හසු වෙච්ච පුද්ගලයාට නීතියෙන් උපරිම දඬුවම් දෙන්න සඳහා සමාජයක් විදිහට අපි කටයුතු කරන්නේ. අපේ රටේ තියෙන නීති අනුව පොලිසියට බැඳීමක් නැහැ ජනමාධ්‍යක හෝ එහෙම නැත්නම් වෙනත් පුද්ගලයන් විසින් පතුරව හරින තොරතුරක් මත ගිහිල්ලා විමර්ශනයක් ආරම්භ කරන්න. අපේ රටේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වෙනි වගන්තිය ප්‍රකාරව තමයි මේ තොරතුරක් සම්බන්ධව එහෙම නැත්නම් අපරාධයක් සම්බන්ධව තොරතුරු පොලිසියට ලබා දීම එහෙම නැත්නම් තොරතුරු වාර්තා කිරීම පොලිසිය විසින් නීත්‍යානුකූලව කළ යුත්තේ. දැන් සාමාන්‍යයෙන් යම්කිසි පුද්ගලයෙකුට සැකයක් තියෙනවා නම් එහෙම නැත්නම් පුද්ගලයෙක් සතුව තොරතුරක් තියෙනවා නම් යම්කිසි තැනැත්තෙක් අපරාධයකට සම්බන්ධ බවට ඒ තැනැත්තා කළ යුත්තේ එය පොලිසියට තොරතුරක් හැටියට සැපයීම. විශේෂයෙන්ම සංඝ වරදක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙනවා නම් විමර්ශනයකින් පස්සේ ඒ වරද කරපු පුද්ගලයාව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධව අධිකරණයට වාර්තා කරලා අවශ්‍ය අධිකරණ නියෝග ලබාගෙන අධිකරණයේ මගින් ඉතිරි කටයුතු කර ගැනීම සඳහා පොලිසියට කටයුතු කළ යුතු වෙනවා. මේ පිළිබඳව අද දේශපාලචින්ද අදහස් පළ කළා. යම් කිසි දේශපාලකයෙකුට නම් තියෙනවා නම් එයාගේ දේපළ පිපයාගත් ආකාරය පිළිබඳ අල්ලස්සා දූෂණ කොමිසම අනිවාර්යෙන් සාබලිය යුතුයි. මට ආරංචි විදිහට විශ්‍රාමික දේශපාලකයෙක් තමයි නම තියෙනවා කියන්නේ ව්‍යාපාරික පවුලකට සම්බන්ධ. ඒ අනුවට වෙනත් දේශපාලක නම මා දන්න තරමින් නැහැ. ආසියාවේ නම් හතක් තියෙනවා. හතෙන් එකක් ලංකාවේ. ඒත් ව්‍යාපාරික පවුලක දේශපාලකයෙක් තියෙනවා කියලා තමයි ඔබ දන්නවද ඒ නම් ටික? මම දන්න තරම එක නමයි තියෙන්නේ. මම දන්නේ නම් ගැන කතා කිරීමේ වැදගත් වෙන්නේ මේ අය සම්බන්ධයෙන් අයිතු ලෙස දේපළ ලිපියම සිදු කර ඇද්දයි වහාම අල්ලස්සෝ දූෂණ කොමිසම සුවබැලීමක් කළ යුතුයි. පැන්ඩෝරා මේ පත්‍රිකාවේ ඉන්න කෙනා කවුද කියලා රාජපක්ෂ කෙනෙක්නේ. මේ රාජපක්ෂ කෙනාගේ ස්වාමි පුරුෂයා ගැනත් සඳහන් වෙනවනේ. අර මල්වාන ඉදම කාගේ නමටද තියෙන්නේ? මේ වගේ සම්බන්ධතා ගොඩනගන්න ගත්තොත් මේ පත්තරවලට ලියලා ඉවර කරන්න බැරි වෙයි. දැන් මේ හෙළුව වහගන්න බැරි කමට තමයි විපක්ෂයට චෝදනා කරන්න පටන් අරගෙන තියෙන්නේ කියලා මම මේ වෙලාවේ සඳහන් කරනවා. මෙරට සංචාරයේ දියුතු යුරෝපා සංගම් නියෝජිත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවයි. යුරෝපා සංගමේ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේදී
යුරෝපා සංගම් GSP ප්ලස් ක්‍රමයේ යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාවය ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයෙන් දූත කණ්ඩායම අපේක්ෂා කර තිබෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයින් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබුවා. සංචාරයේදී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබා දීමට ඉඩ ප්‍රස්තාව හිමිවන බව පෙන්වා දුන් දූත පිරිස ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහය ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා. අවශ්‍ය කමිටුපත් කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත් නීතිපතිවරයාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එලෙසම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවයන් අනුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ක්‍රියා කරන අතර ඒවායේ සහය රටේ සංහිඳියාව සහ දියුණුවට ලබා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. පසුගිය වසර දෙක තුළ උද්ඝෝෂණ වලට කිසිදු අවස්ථාවක බැටන් ප්‍රහාර ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබා දුන් බවත් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන් කළ බවත් මෙහිදී ජනාධිපතිවරයා පැවසුවා. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශවයන් සාවාද්‍ය මතවාද ඇති කිරීම කනගාටුදායක බවද හෙතෙම පැවසුවා. රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳව කළ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳව දූත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය සහ ස්තුතියද පළ කර තිබෙනවා. සිවුතින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දිය විදේශ ලේකම්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද හමු වුණා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය බෞද්ධ සම්බන්ධතා ප්‍රවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ වර්ධනය වන අංශ ගණනාවක් පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වුණා. කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම එදක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි ඉන්දිය විදේශ ලේකම්වරයා මෙහිදී සඳහන් කළේ. සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමු වුණා. රටවල් දෙකෙහිම ඉන්නත් කරන ක්‍රියාවලිය ඉතා හොඳින් ක්‍රියාත්මක වීම හේතුවෙන් නැවත සම්බන්ධතා ආරම්භ කිරීමේ වැදගත්කම ශ්‍රින්ග්ලා මහතා මෙහිදී අවධාරණය කළා. ඔක්තෝබර් 2 වනදාට යෙදුණු මහත්මා ගාන්ධිතුමන්ගේ 152 වන ජන්මදින සංවත්සරයේ නිමිත්තෙන් ගාන්ධිතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවටද ඉන්දිය විදේශ ලේකම්වරයා එක් වුණා. I had a very productive meeting with His Excellency Mr. Mahinda Rajapakse, Prime Minister of Sri Lanka. Virtual bilateral summit between Prime Minister Narendra Modi and Prime Minister Mahinda Rajapakse in September 2020 was an important milestone as it set the template for the future evolution of our cooperation in fields such as defense and security, health, tourism, trade and commerce and people to people ties. The government of India will also support the development of facilities for tourists and pilgrims. Tourism is an important part of our people to people cooperation. The foreign secretary referred to the inaugural flight to Kushinagar, the international Buddhist airport of India. We consider that to be a landmark event. No fewer than 100 Buddhist monks will be joining that flight to Kushinagar. On the personal initiative of Sri Narendra Modi, the Prime Minister of India, a special fund has been established of approximately $15 million for the purpose of supporting Buddhist temples, monasteries, kovils, and so on. ඉන්දිය රජයේ ආධාර මත මෙරට ඉදිකළ නිවාස ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනගත කිරීමද ඉන්දිය විදේශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුණා. ඉන්දිය විදේශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක්ද අද සිදුවුණා. කොරෝනා වසංගතය හමුවේ කලාපීය බලවතෙකු ලෙස සේම අසල්වැසි රාජ්‍යය ලෙස ඉන්දියාව අප රටට ලබා දෙමින් සිටින සහය අගය කළ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කර මෙම සම්බන්ධතා තවදුරටත් ශක්ති මත් කර ගැනීම අපේක්ෂාව බවයි. සිවුදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දිය විදේශ ලේකම්වරයා ඊයේ මහනුවර ඓතිහාසික දළදා මැදුරට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ත්‍රිකුණාමලයේ ලංකා IOC ආයතනයේ වෙත පැමිණි ශ්‍රින්ග්ලා මහතා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. ඉන්දිය ප්‍රධානියක් යටතේ ඉදිකරන යාපනීය සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ පස්වරුවේ ශ්‍රින්ග්ලා මහතා යාපනයට පැමිණියා.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණයේ ටැංකිය සීයම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමට අනුව සදාකාලිකවම මෙවැනි විටත් ඉන්දියාවට පවරා දී අවසන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. තමන් වසරක කාලයක සිට සටන් කරන්නේ මෙම තෙල් ටැංකිය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට පමණක් බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ. කයින්ද තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිය එකතු වෙලා මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දියාවේ විදේශ ලේකම්වරයාත් මමත් ත්‍රිකුණාමලයේ ගොස් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණය ඉන්දියාවට බාර දීමට කටයුතු කරමින් ඉන්නවායි කියලා මාධ්‍ය හමුවේ චෝදනාවක් නැගුවා. තමන් සේවය කරන ස්ථානයේ පිළිබඳ නිවැරදි තොරතුරු වෘත්තීය සමිතිය විසින් නොදැනෙ හිටියත් ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100ම මේ වන විටත් 1987 සහ 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට බාර දීලා හමාරයි. මා ඉන්දියාව සමග ගැටෙමින් වසරක් පුරාවට උත්සාහ දරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි නැවත ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් පමණමයි. ඒ ලේකම්වරයා මාල් සමග හෙලිකොප්ටර් සවාරි යනවා තබා මාව හමු වීමට අවස්ථාවක්වත් ඉල්ලලා නැහැ. මම ඒ වගේ මන් දැක්කා පූජනීය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ තෙල් ටැංකිය 85ක් ඉන්දියාවට දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ කියලා මාධ්‍ය ඉදිරියේ කියනවා. ඉන්දියාවට දෙන්න තෙල් ටැංකිය 85ක් අපිට නැහැ. තිබෙන තෙල් ටැංකිය 100ම උන්වහන්සේගේ ආශිර්වාදයේ ලබන සමක ජන බලවේගයේ නායකයෝ කලින් හිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවට ලබා දී හමාරයි. ඔක්තෝබර් මාසේ 6 වෙනිදා විවාදයට ගැනෙන කංජ තෙල් සංවර්ධන පනතින් සිද්ධ වෙන්නේ වසර දහස් ගණනක් මහ පොළොයට සැඟවි වී තිබෙන මේ රටේ තෙල් සහ ගෑස් සම්පත ගොඩටගෙන රටත් ගොඩ දාන සැලැස්මට අදාළ නීති විධිවිධාන තියෙන පනතක්. මේ තියෙන මේ පනත සම්බන්ධයෙන් අපි සකස් කළ පොත්පිංචක් තෙල් සංස්ථාව පිළිබඳ එක වචනයක් මෙම පනතේ කොතනවත් සඳහන් වෙන්නේ නැහැ. මහ පොළොයට සැඟවි වී තිබෙන තෙල් සහ ගෑස් සම්පත ගොඩ දාලා රට ගොඩ දාන්න අපි දරන වෑයමට කවුරු හරි විරුද්ධ වෙනවා නම් ඒ විරුද්ධ වන්නේ මෞබිමේ සතුරම් පමණයි කියන එක අපි ඊටම කනගාටුවෙන් උනත් සීපත් කරන්න ඕනි. ඉන්දියානු විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ ගියා තමයි, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකියත් බැලුවා තමයි. පසුගිය ආණ්ඩු විසින් මේ තෙල් ටැංකිය ඉන්දියාවේ භුක්තියට බාර දීලා තියෙන නිසා ඒ අයට සම්පූර්ණ අයිතියක් තියෙනවා ඒ තෙල් ටැංකිය බලන්න යන්න. ඒක කාගෙන්වත් අහන්න අවසර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ අය පසුගිය දවස් දෙකේ රටේ ඇති කළ බොරු කලබගෑනිය දැක්කම මට සිහිපත් වෙන්නේ තල් ගහක් යට නිදාගෙන හිටිය හාවෙක් තල් ගෙඩියක් තල් අත්තට වැටෙනවම විශාල සද්දයක් ඇහුනම වහාම නිින්දෙන් බය වී ඇහැරලා ලෝකෙ පෙරලෙනවෝ කියලා කැලේ හරහා දුවනකොට අනිත් සත්තු කිසිම වග විභාගයකින් තොරව හාවා පිටුපස ලෝකෙ පෙරලෙනවෝ කියමින් දිව්ව කතාවයි. 2024 මේ ගිවිසුම අවසන් වෙලා ඊට පස්සේ තෙල් ටැංකිය ශ්‍රී ලංකා ඉදිරියට ලැබෙන බව තමයි සඳහන් වෙන්නේ. මා වාසනාවට එක මාධ්‍යයෙන් ආයතනයකින්වත් ඒ අයගෙන් ප්‍රශ්න කරේ නැහැ කොහෙද 2023 දෙනවා කියලා තියෙන්නේ කියලා. ඇත්තෙන්ම 1987 සහ 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව මේ තෙල් ටැංකිය සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබා දීලා ඉවරයි. මේ තෙල් ටැංකිය අපට සංවර්ධනය කළ හැක්කේ ඉන්දියාව සමග පමණයි කියලා වගන්තියක්. එහෙම තිබියදී ඒක වෙනස් කරගන්න මනසටනක් කරන විට මේ අය කියනවා 2023 දෙනවා කියලා. ඒක පට්ටපල් බොරුවක්. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සම්බන්ධ කිසිම ගිවිසුමක් තෙල් ටැංකිය ගාව ඉඳන් අත්සන් කළා නැහැ. ලෝකේ මොන මුල්ලක ඉඳලා අත්සන් කරත් ගිවිසුම අදාළයි. ඒ නිසා හෙලිකොප්ටරේ නැගලා තෙල් ටැංකිය අභියස ඉඳගෙන තෙල් ටැංකිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම අවශ්‍යතාවයකුත් නැහැ. මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණය ඉන්දියාවට විකිණීමට සූදානමක් ඇති බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. ඒ දෙමටගොඩ පිහිටි කණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටයි. අපේ ජාතික සම්පත් ඒවා පිටරටියන්ට දෙන එක කියන්නේ ආයෝජනයක් නෙවෙයි. එබනම් ඒගොල්ලෝ සම්පත් ගෙනෙලා මෙහෙ ආයෝජනය කරන්න ඕන. විකුණ විකුණ ආයෝජන කියන. කණිය සහ තෙල් සම්පත් මේගොල්ලන්ගේ සම්පත් ටික පිරිපහදු ආදියට දැන් කුරුමානම් අල්ලනවා. දැන් ඒවා විකුණන්න හදනවා. මේ කණගාටුදායක තත්වයක් වහල්ලු වගේ මේගොල්ලෝ පිටිපස්සේ වැටලා ඉන්න කට්ටියක් එක්ක එකතු වෙලා
ඒ වහල්ලුන්ගේ ආශිර්වාදය ලබාගෙන මේගොල්ලෝ මේ රට හූරා ගන්න ආරම්භ කළා තියෙනවා. ශැංගිලා හෝටලේ ලබා දුන්නා චීනෙට කොළඹ වරාය නගරේ චීනෙට ලබා දුන්නා කොළඹ වරායෙන් අක්කර 13ක් චීනෙට ලබා දෙන්න යනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා. එයාගේ සහෝදරයෝ දෙන්න දැන් යුගදනේ බලාගාරයේ 140ක් පමණක් නෙමෙයි සමස්ත බලශක්තියම විදුලිය ඒකාධිකාරිය ඇමරිකාවේ නිව්පෝර්ට් සමාගමට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුල දැන් ගිවිසුම් අස්සන් කරමින් යන රෑ 12ට ඇවිල්ලා මහා රෑ මංකොල්ල කෑව අපේ බලශක්තිය. චීනෙට කොළඹ වටිනාම ඉඩම් ටික විකුණන ගමන් එයා පැත්තෙන් යුගදනමී බලාගාරයේ ඇමරිකාවට 140ක් දැන් විකුණලා අවසන්යි. රාත්‍රියේ හොර රාසයේ ගිවිසුම අස්සන් කරා. අද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වසර දෙකක් යන්න කලින් රට විකුණමින් වෙන්දේසි කරමින් යනවා කියන එක අපි මේ වෙලාවේ රටේ ජනතාවට කියන්න ඕනි. ඉන්දියා විදේශ ලේකම්බරයා ලංකාවට ඇවිල්ලා එයාගේ අයිති දේපළ වගේ එයාට හිතන හිතන තැන්වලට ගිහිල්ලා අපේ රටේ සම්පත් ටික හූරගෙන කණ්ඩා බලනවා. මේ රටේ ජනතාවට දීපු පොරොන්දුවට පසින්ම වෙනස් ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒකට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගස්සනවා. ආණ්ඩුව ඉතා නරක විදියට ජනතාවට ස්වකීය මැතිවරණ ප්‍රකාශවල දුන්නු පොරොන්දු අමතක කරමින් රටේ බලශක්තියේ අනාගතය ජල විදුලියට අමතරව LNG සැපයුම වසර 5ක් 10ක් මුලින් ප්‍රවාහ ප්‍රකාශ කරමින් ඒකට අවශ්‍ය පිපුරුපත් හදනවා. දීර්ඝ කාලයකට මේ රටේ LNG සැපයුම විදේශ සමාගම් වලට පවරන්න. දේශීයත්වයේ මුල් කරගෙන තමයි ආවේ. හැබැයි ආණ්ඩුව මේ රටම බංකලොත් කරලා අද අපේ රටේ තියෙන වැදගත්ම සම්පත් එක විදේශීය සමාගම් වලට විදේශීය රටවල් වලට තමන්ගේ කොමිස් මුදල උදෙසා ඒ විකුණන්න ආරම්භ කරලා තියෙනවා. අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ දෙයියනේ අපේ අනාගත දරුවෝ වෙනුවෙන් මේ රටේ දේපළ ටික මේ රටේ දරුවන්ට තියන්න කියලා. ඊළඟට ජාතික ආරක්ෂාව ගැන ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. අද චීනය ආක්‍රමණය කරනවා. ඉන්දියාව ආක්‍රමණය කරනවා. අද ඇමරිකාව ආක්‍රමණය කරනවා. අද ජපානය ආක්‍රමණය කරනවා. මේ සියලු දෙනාම මේ රට කෑලි කෑලි වලට බෙදලා කඩාගෙන අරගෙන යන්න හදනවා. අපි කියන්නේ මේ රට සංවර්ධනය කරන්න එපා කියලා. හැබැයි සංවර්ධනය කරන්න රට විකුණන්න නැතුව සංවර්ධනය කරන්න අමරිකාවේ ජීවත් වීමට සිහින දකින පාලකීන් අපේ රට යලි යටත් විජිතයක් බවට පත් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. තෙල් වෙළඳපොලේ අධිකාරීත්වය අපි අත්හැරියොත් ඒ විදේශීය සමාගම් මත පවරා දෙනු ලැබුවොත් රට දුවනවද රට නතර වෙනවද කියලා තීරණය කරන්නේ තෙල් සමාගම. දැන් මොකද්ද අනිත් තෙල් අමාත්‍යවරයා මේ කැබිනට් පත්‍රිකාව හරහා ඉල්ලන්නේ? තෙල් වෙළඳපොලටත් විදේශීය සමාගම් කැඳවා ගැනීමේ උවමනාවේ තුල තිබෙනවා. අපේ රටේ තෙල් වෙළඳපොල විදේශීය සමාගම් මත විවෘත කරන්න බෑ 61 පනතම. මේ තෙල් වෙළඳපොල විවෘත කරන්න නම් තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න ඕන. බලවත් රාජ්‍ය අපේ රටේ ජාතික සම්පත් ආර්ථික මර්මස්ථාන අත්පත් කර ගැනීම හරහා යලි යටත් විජිතයක් බවට පත් වීම ඊර නමට අද අපි මුහුණ දීලා තිබෙනවා. එක්සත් ජනපදයේ ජීවත් වීමට සිහිනමවමින් ඉන්න පාලකයන් විසින් අපේ රට විදේශීය බලවතුන්ගේ යලි යටත් විජිතයක් බවට පත් කිරීම සඳහා සියලු පිඹුරුපත් සකස් කරලා තිබෙනවා. වයසවරුදු 15වත් 19වත් අතර ළමුන් සඳහා කොවිඩ්-19 මෙම සතිය තුල ලබා දීමට හැකි වෙතැයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් ලද වහාම ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි යුද්ධ හමුදාපතිවරයා පවසන්නේ. මේ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු අද සිට සම්පූර්ණ වශයෙන් ආරම්භ කෙරුණා. පසුගිය සිකුරාදා රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකීන් කොටස් වශයෙන් අද සිට සේවයට කැඳවනු ලැබුවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් නිරන්තරයෙන් ඉල්ලා සිටියත් ඇතමුන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන අයුරුයි අපට දක්නට ලැබුණේ. විවෘත කර දින සිට අද වන දිනතෙක් අපි
ප්‍රායෝගිකව අධ්‍යක්ෂ විදියට තමයි සමහර කිසිම සෞඛ්‍ය මාර්ගෝපදේශයක් පිළිපදින්නේ නැති බව. නමුත් අපි අධ්‍යක්ෂ දේ තමයි මෙම කරුණු කාරණා වලට මහ ජනතාවගේ යම් කිසි ප්‍රමාණයක් කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඉතින් මේවන් හැසිරීමක් සිදු වුවොත් අපිට නැවත වරක් 15 වෙනිදා රට සම්පූර්ණ විවෘත කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. අපි සියලු දේම තීරණය කරන්න වෙන්නේ අපිට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අනුව. දැනට රෝගීන් ප්‍රමාණයත් වාර්තා වීම දිනෙන් දින අඩු වෙනවා, මරණ ප්‍රමාණයත් දිනෙන් දින අඩු වෙනවා. හැබැයි අපි මේ මෙලෙස වගකීමකින් තොරව කටයුතු කරොත් ආපෝ සරයක් රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා නම් මරණ ප්‍රමාණය වැඩි වුණොත් අපිට නැවත වරක් සීමාවන් දාන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම සතිය තුර ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙනු ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රටේ ජනතාව ලබා දුන් සහයෝගය මත තමයි මේ තත්ත්වයත් අපිට පාලනය කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් ජනතාව බුද්ධිමත් මේ රටේ. මම හිතනවා රටේ ජනතාව ඉදිරි සති දෙක තුන විශේෂයෙන්ම මේ ඔක්තෝබර් මාසේ මේ ආකාරයෙන්ම බුද්ධිමත්ව ක්‍රියා කරලා මේ කොවිඩ් පරාජය කරන්න කටයුතු කරයි කියලා. දැනට වයසරු 12 19 අතර වූ කාණ්ඩයේ නිදන්ගත රෝග ඇති යුවා දරුවන්ට මේ අවස්ථාවේදී එන්නත් කරණය කරනවා. අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ඒ එන්නත් කරන අවසන් වූ වහාම වයසරුදු 15 19 අතර වූ කාණ්ඩයේ එන්නත් කරණය ආරම්භ කරනවා කියලා අතිගරු ජනාධිපතිතුමා බොහෝ දුරට මේ සතියේ මේ පිළිබඳව උපදෙස් ලබා දෙයි. කෙසේද එන්නත් කරණය කරන්නේ කියලා. මහරකම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගී දරුවන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. එළපෙන 7 සහ 8 යන දෙදින තුල දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා ලබා දෙන ෆයිසර් එන්නතේ මාත්‍රාතුකයක් අද අලුයම දිවයිනේට රැගෙනු ලැබුවා. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් COVID-19 අනුස්මරණ ස්මාරකයක් නිර්මාණය කර තිබෙනවා. ඔන්ලයින් අවකාශය තුළ මෙම ස්මාරකය ඉදිකර ඇති අතර ඒ සඳහා අරලී මලක් භාවිතා කර තිබීම විශේෂත්වයක්. කොවිඩ් වසංගත හේතුවෙන් රට තුළ පුද්ගලින් 13,059 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලින් 761 දෙනෙකුගේ තොරතුරු දැනට මෙහි ඇතුළත් වනවා. කොවිඩ් වෛරසයෙන් පසු මනස සමබර කරගන්නේ කෙසේද? මනෝවෛද්‍ය විශේෂඥ මධුභාෂිණී දයා බණ්ඩාර මහත්මිය ඒ පිළිබඳව දැනුවත් කිරීමක් අද සිදු කළා. ඇත්තටම විශේෂයෙන්ම තදබල ලෙස කොවිඩ් නියුමෝනියා රෝගයේ තත්ත්වය ඇති වුණ කට්ටියට විතරයි ලොකු මානසික ව්‍යාකූලතා ඇති වෙන්නේ. COVID-19 රෝගය හැදිලිවර වෙලා මාසයක් එකහමාරක් දෙකක් විතර යනකම් ගොඩක් කට්ටියට නිදිමදි ස්වභාවයක් එනවා. මේක COVID-19 රෝගයේ ආශ්‍රිත ලක්ෂණයක්. ඇඳේම අපි ගොඩක් වෙලාවට හිටියොත් අපේ මොළේට පණිවිඩයක් යනවා, මේ දැන් නිින්ද ඇති. එතකොට වෙන්නේ දවල් නිදාගත්තොත් රැට නිින්ද යන්නේ නැති එක. මේ ඉතින් ඒ නිසා හරිම වැදගත් 10 මාරට හරි 11ට හරි තමන් වෙනදට නිදාගන්න යන වෙලාවටම සාමාන්‍යයෙන් නිදි වෙලාවට ලැස්ති වෙන එක. නිින්ද ගියේ නැත්නම් අපි උපදෙස් දෙනවා ඇඳටම වෙලා පැය භාගයක් විතර යනකම් නිින්ද ගියේ නැත්නම් නැගිටලා තමන් මොනවා හරි තමන්ට හැකියාවක් තියෙනවා නම් සින්දුවක් අහන්න හරි නැත්නම් පොතක් කියවන්න වගේ ගොඩක්ම අපේ මනස ක්‍රියාශීලී වෙන්නේ නැති ක්‍රියාවක යෙදෙන්න කියලා. ඊට පස්සේ නැවත නිදිමත වුණාම ආපහු ඇඳට යන්න කියලා. ඔක තමයි අපි නිින්ද සම්බන්ධයෙන් උපදෙස. නිදි නැති වෙන එක සාමාන්‍ය ලක්ෂණයක්. මේක ටික කාලයකින් හරියනවා. ඒ නිසා ඒ පිළිබඳව ගොඩක් කලබල වෙන්න එපා. ගොඩක්ම නිින්ද යන්නේ නැත්තම් වෙන වෙන ලක්ෂණ තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස කොවිඩ් ආරම්භ වූ මොහොතේ සිට අප නිරන්තරයෙන්ම ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේ නිරත වුණා. කොවිඩ් වෛරසය රෝග ලක්ෂණ සහ ඉන් ආරක්ෂා වීම සඳහා කුමක් කළ යුතුද යන්න නිවැරදිව දැන ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා නිරන්තරයෙන් සියත සමග එක්වන කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා අදත් ඔබට ඉතා අගනා පණිවිඩයක් ගෙනෙනවා.
කොරෝනා වෛරසයේ ප්‍රෝටීන් නිෂ්පාදනය ඇතුළු සියලුම ක්‍රියාවලියන් පාලනය කරන නියෂ්ටයේති RNA වලින් ස්පයික් ප්‍රෝටීන් නිෂ්පාදනය කරන RNA කොටස එළියට අරගෙන ඒ වඩා ශක්තිමත් කිරීමට DNA බවට හරවලා අපිට හෙම්බ්‍රිසාහදන ඇඩිනෝ වෛරසයේ නියෂ්ටය තුලට දාලා පිරිසිදු කරලා එන්නතක් හැටියට අපිට ඇතුල් කරනවා. මේ ඇඩිනෝ වෛරසය භාවිතා කරන්නේ ඉතිහාසයේ ග්‍රීක යුද්ධයකදී සෙබළුන් නොපෙනෙන්නට ප්‍රවාහනය කරපු ට්‍රෝජන් අශ්වය වගේ. එතකොට මේ ඇඩිනෝ වෛරස් එක අපිට අමුත්‍යෙක් නෙමෙයි. එම නිසා එයා අපිට අපහසුයෙන් අපගේ සෛල තුලට ඇතුළු වෙනවා. නමුත් එයාගේ සැර බාල කරලා තියෙන හින්දා එයාට බෑ අපිට හෙම්බ්‍රිසාවකත් හදන්නට. ඒ වගේම තමයි එයාගේ ඇතුලේ තියෙන කොරෝනා ජානවලට බෑ සම්පූර්ණ වෛරසය හදන්නට. එම නිසා අපිට කොරෝනා රෝගය වැළඳෙන්නේ නැහැ. නමුත් එයා පටන් ගන්නවා ස්පයික් ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්නට. ඊට සමගාමීව අපේ ඇඟෙන් ප්‍රතිදේ නිෂ්පාදනය වෙනවා ස්පයික් ප්‍රෝටීන් විරුද්ධව. දෙවෙනි තැන එන්නත ගත්තාම තව තවත් ස්පයික් ප්‍රෝටීන් වලට විරුද්ධව මේ ප්‍රතිදේ නිෂ්පාදනය වෙනවා. එම නිසා ඊට පස්සේ අපිට කොරෝනා රෝගයේ වෛරස් එක වැළඳුණත් ඒ කොරෝනා වෛරස් එක උත්සාහ කරන තමන්ගේ ස්පයික් ප්‍රෝටීන් වලින් සෛලයේ අල්ලාගෙන සෛල තුලට ඇතුළවන්නට. ඊට කලින් අර අපේ ඇඟේ තියෙන ඇන්ටිබොඩිස් ඇවිල්ලා ස්පයික් ප්‍රෝටීන් විනාශ කරනවා. එම නිසා වෛරසය සෛල තුලට ඇතුළවන්නේ නැහැ. එම නිසා අපිට රෝගය වැළඳෙන්නේ නැහැ. මෙන්න මේ අහිංසක ඇඩිනෝ වෛරසයේ වාහකයක් හැටියට භාවිතා කරන ක්‍රමයට තමයි වෙක්ටර් වැක්සීන් කියන්නේ. ඇස්ට්‍රාසෙනිකා කියන්නේ ඒ වගේ වැක්සීන් එකක්. ඒ වගේම තමයි ස්පුට්නික් කියන්නේ වෙක්ටර් වැක්සීන් එකක්. නමුත් ස්පුට්නික් වැක්සීන් එකේදී ඒගොල්ලෝ එන්නත් එක සහ එන්නත් දෙක සඳහා වෙන වෙනම ඇඩිනෝ වෛරසස් භාවිතා කළා. ඒ වගේම තමයි තවමත් ලංකාවේ භාවිතා නොවන වෙන වෙන රටවල භාවිතා වෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කියන්නේ වෙක්ටර් වැක්සීන් එකක්. अमेरिका एक्सत जनपद मेवन विट बूस्ट एना लबादी मे कटियत वेगवत् वार्ता बनवा इंडिया लोव प्रधानतम औषध निष्पादनागारवट पत्वाय मध्य वार्ता करे दें लोक कोविड तत्व अमेरिका एक्सत् जनपद मेवन विट बूस्टर एन लबादी मे कटयत वेगवत्वसवन विट इरट बोहो एन मध्यस्थान अति संपूर्ण एन प्रमाण हतलिस हतकोटियमति सौख्य बलधारी पवसाने एनत्ट लखरति समस्त संख्या नमकोटी पणस लक्ष एकमातिवाएन विट अवशेन एकमात्राखो लबागनति संख्या विसी एक्कोटियट वेडिबाई इरट मध्य वार्ता कराने लोक ये वेगवत्म एनत्कोद अदवन विट कोविड නිසා මියගොස් ඇති සංඛ්‍යාව 7 ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේවන විට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 44 ලක්ෂය ඉක්මවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. තවමත් ලෝ වැඩිම ආසාදිතයින්ගේ සහ මරණ වාර්තා වන්නේ ඇමරිකාවෙන්. දෙවැනියට ලෝ වැඩිම ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. තුන්වනුවට වැඩිම ආසාදිතයින් බ්‍රසීලියෙන් වාර්තා වන බවයි නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. ඉන්දියාව අදවන විට ලෝකයේ ප්‍රධානතම ඖෂධ නිෂ්පාදනාගාරයක් බවට පත්වෙතයි වාර්තා වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළ විද්‍යාඥයෙකු වන සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය පවසන්නේ ඉන්දියාව වසර 75ක් තුල ලබාගෙන ඇති ජයග්‍රහණ විශ්මයජනක බවයි. පොලියෝ රෝගය තුරන් කිරීම, මාතෘ හා ළමා මරණ අවම කර ගැනීම එන්නත් මගින් වළක්වා ගත හැකි රෝග මර්ධනය අතින් ඉන්දියාව අද ඉතා ඉහළ ස්ථානයක සිටින බව ස්වාමිනාදන් මහත්මිය පෙන්වා දෙනවා. මේ ජයග්‍රහණ මැද ලෝකයේ ප්‍රධානතම ඖෂධ ඉන්දියාව තුළ නිෂ්පාදනයේද ඉතා ඉහළ ජයග්‍රහණයක් ලෙස ඇය හඳුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ක්විස්ලන්තයේ පැවති රග්බි අවසන් මහා තරගයේදී මුහුණු ආවරණ නීතිය බොහෝ ක්‍රීඩාලෝලින් උල්ලංඝනය කළ බව මාධ්‍ය පෙන්වා දෙනවා. බ්‍රිස්බේන්හි පැවති අවසන් මහා තරගය නැරඹීමට 30,000ක් පමණ එක්ව සිටියා. මුහුණු ආවරණ පැළඳීම මෙහිදී අනිවාර්ය කර තිබුණද බොහෝ ක්‍රීඩාලෝලින් ඊට අනුගත වූයේ නැති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර අද බහර දුන්නා. අදාළ විත්තිකරුවන් අධිකරණයට රැගෙන ඒමේදී අධිකරණ භූමිය තුල සහ එයවට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනු දක්නට ලැබුණා. පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ විත්තිකරුවන් 24 දෙනෙකු අද දින කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී මහාධිකරණ සංකීර්ණයේ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා. අධිකරණ සංකීර්ණයේ තුලමෙන්ම අධිකරණ සංකීර්ණයෙන් පිටත ප්‍රදේශයේද ආරක්ෂාව දැඩි කර තිබෙන අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. අධිකරණයට ඉදිරිපත් කර තිබූ විත්තිකරුවන් 24 දෙනාට නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍ර බහර දීම අද පෙරවරුවේ ප්‍රථමයෙන් සිදු වුණා. එහිදී විත්තිකරුවන් 14 දෙනෙකු වෙනුවෙන් පමණක් නීතිච්චවරු පෙනී සිටි අතර මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ නව්ෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු වෙනුවෙන් නීතිච්චවරු අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ පිළිබඳව විනිසුරු විමසූ අවස්ථාවේදී නව්ෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණයේ හමුවේ කියා සිටියේ තමන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයේ වියදමින් දමිළ භාෂා දන්නා නීතිච්චයෙකු පත් කරන ලෙසයි. ඒ අනුව මෙම විත්තිකරුවන්
සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම සඳහා දමිළ භාෂාව දන්නා නීතිජවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල විසින් ශ්‍රී ලංකා නීතිජ සංගමේ සභාපතිවරයාට නියම කළා. මෙම නඩුවේ චෝදනා පත්‍ර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කොට ඇති හේයින් තමන්ට එහි දෙමළ පරිවර්තනයක් ලබා දෙන ලෙස නඩුවේ ප්‍රධාන විත්තිකරු වන නව්ෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 17 දෙනෙකුද අධිකරණයෙන් ඉල්ලීමක් කළා. මොහමඩ් අක්‍රම් අහක්කම් නැමැති විත්තිකරු අධිකරණයේ නිලා සිටියේ තමන්ට චෝදනා පත්‍රයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව විත්තිකරු නිලා සිටියේ ආකාරයට මෙම නඩුවේ චෝදනා පත්‍ර දමිළ සහ ඉංග්‍රීසි මාධ්‍යයට පරිවර්තනය කර ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල විසින් පැමිණිල්ලට නියම කළා. විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බහර දීමේ අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරික සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය මෙම නඩුවට පාදක වන සිද්ධීන් හා කරුණු ඉතා සංවේදී ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළා. මෙම නඩුවට පාදක වන චෝදනා පත්‍රයේ ලංකා ඉතිහාසයේ මෙතෙක් අසා නොතිබුණු ආකාරයේ චෝදනා පත්‍රයක් යැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය එහි චෝදනා 23270ක් අන්තර්ගත වන බව සඳහන් කළා. එම චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා අදාළ විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අපරාධ විමර්ශන අංශවල දක්ෂතාවයන් ඇගීමට ලක් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ඇතැම් විමර්ශන කටයුතු සඳහා ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු පරීක්ෂණ ආයතනවල සහාය ලබාගත් බවද සඳහන් කර සිටියා. ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල විත්තිකරුවන්ට නියම කළ එම නඩුවට අදාළ චෝදනා පත්‍රවල ලේඛන අති විශාල සංඛ්‍යාවක් පවතින බැවින් ඒවා අද දින රැගෙන යාමට අපහසු නම් අද සිට මාසයක් ඇතුළත අධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ඒවා ලබා ගත හැකි බවයි. ඉන් අනතුරුව නඩුව නැවත නොවැම්බර් මාස 23 වනදා කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙහිදී නියම කරනු ලැබුවා. රටේ සාගතයක් ඇතිවුවහොත් එහි වගකීම වත්මන් ආණ්ඩුව බාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වෙනදා වගා බිමට ගිය ගොවියාට අද අධිකරණයට යාමට සිදු වෙති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ ගොවි හදගැස්ම දෙවන වැඩසටහනට අද සහභාගී වෙමින්. දැන් මොකද මේ වෙන්නේ? අපිට පේනවා මුළු රටේම සාගතයක් නිර්මාණය වෙනවා. එළවලු බව බොහෝක නිපදවපු ගොවිය හාමතේ ගොවි නිෂ්පාදන විනාශ වෙලා ඉවක් බවක් නැතුව පෝර තහනම් කරලා අද ගොවියා සහ මුලින්ම අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මේ සාගතේ වග උත්තර කරුවන් මේ වර්තමාන ආණ්ඩුවයි. වෙනදා ගොවියා ගියේ ගොවි බිමට වගා කරන්න. දැන් වගා කරන්න බීජ ටික නැහැ. දැන් ගොවියට සිද්ධ වෙලා තියෙනවා වගා බිමට යනවා වෙනුවට තමන්ගේ දුක කියන්න අධිකරණයට යන. මේ ගොවියෝ කියන්නේ සහන ඉල්ලන අය නෙවෙයි, වරදාන වරප්‍රසාද ඉල්ලන අය නෙවෙයි. මම බොහොම පැහැදිලිවම කියන්න කැමතියි, සමගි ජන බලවේගය මේ ගොවියට නිර්මාණය වෙලා තිබෙන මේ අන්ධකාරී තත්ත්වය අපි තවදුරටත් ක්‍රියාත්මක කරන්න අපි ඉඩ දවන්නේ. මේ ගොවියාට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට අපි අනිවාර්යයෙන්ම වීදි බසිනවා. මේ ආණ්ඩුව කරලා තියෙන්නේ ගොවියා ජීවත් කරවන හැම දෙම තහනම් කරලා තියෙනවා. මම පැහැදිලිව කියන්න කැමතියි, ගොවියා රකින්න යුගය අත ළඟයි. ඒ යුගය බිහි කරන්නට සමගි ජන බලවේගය අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් සියලු වගකීම් බාරගෙන ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට කටයුතු කරන බව පූජ්‍ය බුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ දරුතරු සුරකිමු ජාතික සංවිධානයේ ප්‍රථම මාධ්‍ය හමුවට එක් වෙමින්. ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් මේවන විට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබෙනවා. ඒ අනුව දරුවන් පත් වී තිබෙන දුෂ්කරතාවයන්ට කඩිනම් විසඳුම් ඉල්ලා පාසල් ළමුන් සුරකීමේ දෙමාපිය සංගමය අද දැරණියගල නගරයේදී විරෝධතාවයක නිරත වුණා. ඇත්තටම ගුරුවරුන්ට ජීවත් වෙන්න ගෞරවනීය වැටුපක් අවශ්‍යයි. අපි එතන එකට හිට ගන්නවා. හැබැයි ඒ සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග කරන්න සුදුසු අවස්ථාවක් නෙමෙයි මේක. මේ ළමයින්ගේ ප්‍රශ්නයට සාධාරණව මැදිහත් වෙන්නේ. මේ අතර දරුවන්ගේ අයිතිය උදෙසා පිහිටුවනු ලැබූ දරුතරු සුරකිමු ජාතික සංවිධානය ප්‍රථම මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැත්තුවා. ඒ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මෙතෙන්දී අපි කියන්නේ වර්ධනය නරකයි කියලා. මම කවදාකවත් කියන්නේ නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එහෙම නැත්නම් ආණ්ඩුවත් එහාට මෙහාට මේ කමාදින නිසා එයින් තැල්ල තිබෙන්නේ කවුද? මේ රටේ අහිංසක දරුවෝ. මේ නිසා මම පසුගිය දවස්වල ගුරු සංවිධාන කීපයක් මේ ස්ථානට ගෙන්නලා සාකච්ඡා කළා. මේකේ වගකීම මම සම්පූර්ණ බාර ගන්නවා. එමෙන්ම පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කළේ ඔක්තෝබර් 6 වන දින ජාතික කළු විරෝධතා දිනයක් ලෙස නම් කර ගුරු ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවයි. ඔක්තෝබර් 6 වෙනිදා ජාතික කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසා අපි සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබේ නිවස ඉදිරිපිට, ඔබේ ආයතනයේ කාර්යාලය ඉදිරිපිට, මේ පාසල් ඉදිරිපිට කළු කොඩියක් ඔසවා මේ ගුරු විදුහල්පතිවරු ගෙන යන්නා වූ අරගලයට එක් වෙලා සහාය දක්වන්න. ඇත්ත
හිතට දරුවගෙන ආදරයක් එක්කුමක් දයාවක් තිබෙනවා නම් අන්න පින්නන්න හොඳම දවසේ තමයි පසුගිය පළවෙනිදා එහෙමත් බැරි නම් අන්න එනවා තව දවස් දෙකකින් ජාත්‍යන්තර ගුරු දිනය එදාටවත් අඩුම තරමේ මේ ආදරේ දයාව කරුණාව පින්නන්න පුළුවන්කම තිබෙනවා මේ අතර අද පාර්ලිමේන්තුවේදීද ගුරු ගැටලුව සම්බන්ධයෙන් අවධානයට ලක් වුණා ගුරුවරුන්ගේ ගෞරවය කෙලසන විදිහ දේවල් තමයි කතා කරේ නමුත් මේ අය ඉල්ලන්නේ මේ අයට හිමි වැටුප මේ ප්‍රශ්නේ දිගටම ඇදගෙන යෑම තුල ගරු ඇමතිතුමා ඇත්තටම මේ රටේ දරුවන්ගේ තමයි අනාගතේ විනාශ වෙන්නේ ගරු මුදල් ඇමතිතුමා දොළොස්වෙනිදා ඉදිරිපත් කරන අයවැය අද මාධ්‍ය මාගින් වාර්තා කරලා තිනවා අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වැඩිපුර ලබා දෙන සූදානමක් තිබෙනවායි කියන එක. තව සතියක් බලමු. ऑनलाइन के किरीपिटी तिरुगुपिटी गैस सह सीमेंट मिल संशोधन क्रीम संबंधेन वन अवसान तीरणे अद गेनीमिट नियमित तिबेनवा ए अदरस्वन अमात्य मंडल हमुवेदी ආනයිනික කිරිපිටි කිලෝවක් රුපියල් 200කින් තිරිඟුපිටි කිලෝවක් රුපියල් 10කින් සිමෙන්ති කොටයක් රුපියල් 50කින් සහ ගෑස් මිල රුපියල් 550කින් ඉහළ දැමීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදා රැස් වූ ජීවන විදම් කමිටුවේදී සාකච්ඡා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අදාළ යෝජනා පසුගිය දා රැස් වූ අමාත්‍ය මණ්ඩලයට යොමු කෙරුණා. කෙසේ වෙතත් එම භාණ්ඩවල මිල සංශෝධනය පිළිබඳව අවසන් තීරණයක් අමාත්‍ය මණ්ඩලය ගෙන තිබුණේ නැහැ. කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ මෙම මිල සංශෝධනය පිළිබඳව වන අවසන් තීරණය අද දින ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි. අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා. කිරිපිටි නොමැතිව ජනතාව මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. කිරිපිටි මිලදී ගැනීමට වෙළඳසැල් අසල තවමත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ලමයි එතත් දෙන්නේ තේවා කොයිතරම් පවුද මිනිස්සු මේ රටේ මිනිස්සු කොච්චර අසරණද මේ මිනිස්සු නිදාණයක් උඩ ඉඳගෙන හිඟා කරන මේ රටේ මිනිස්සු ලංකාවේ මිනිස්සු ජනාධිපති මණ්ඩලයක් කියන්නේ අගමැතිතුමාලා කියන්නේ කරුණාකර අපිට මේක විසඳලා දෙන්න දැන් සියත පිටිය පොන්දුවාරේ විසයි විස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ඕමාන තරඟ සංචාරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. ඕමාන තරඟ සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණේ ඊයේ දිනේ. නමුත් ඕමානයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගියේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළත්. ඇත්තටම හොඳ තරඟාවලියක්. මොකද World Cup preparation වලට ඉතාමත් වැදගත්. ඇත්තටම පහුගිය දින කීපෙදී අපි හොඳ පුහුණු තරඟ කීපයක් හෙත්තාරා පිටියේදී ප්‍රයත්නවා. අපි බලන්නේ step by step යන්න හැම තරඟයක්ම ජය ගන්න. ඉතින් හොඳ විශ්වාසයක් තියෙනවා. අපි හොඳට prepare වුණා. ඉතින් team environment එක හොඳයි. මුලින්ම මූලික වටේ තරඟ තුර ජයග්‍රහණය කිරීම තමයි සැලසුම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ තරඟ තුන ජයග්‍රහණය කරලා main tournament එකට ගිහිල්ලා ඒ main tournament එකේ තියෙන තරඟ step by step ගිහිල්ලා ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඕමාන තරඟ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි. පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන 17 වෙනිදායි. ශ්‍රී ලංකාව තරඟ කරන පළමු තරගය 18 වෙනිදා පැවැත්වෙන්නේ නැම්බියාවට එරෙහිවයි. මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අපනාලිකාවයි. තරගාවලියේ සියලු තොරතුරු සජීවව ඔබ වෙත ගෙනීමට අප සූදානමින් සිටිනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.